සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා SL Gura YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දෙනෙක්ටම. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට ගොඩක් එදිනදා ජීවිතයේදී අත්විඳින දෙයක් ගැන. ඉතින් ඒක තමයි web address එකක් කියන්නේ මොකක්ද සා මේ web address එකකට අදාළ සුලමුල ගැන ඔයගොල්ලන්ට පැහැදිලිව සරලව කතා කරන්න තමයි මම අද මේ වීඩියෝ එක පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම මොකක්ද web ලිපිනයක් කියන්නේ කියන එක ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා ඕගොල්ලන්ගේ කම්පියුටර් එකට ගිහාම ඕගොල්ලන්ට ඇත්තටම වෙබ් බ්‍රවුසර්ස් කිහිපයක් තියෙනවා. කම්පියුටර් එකේ සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් වෙනවා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක එනවා. ඒත් එක්කම අපි බහුලව පාවිච්චි කරන මොසිල්ලා ෆයර්ෆොක්ස් වගේ එකක් වෙන්න පුළුවන්, Google Chrome වගේ එකක් වෙන්න පුළුවන්, ඒත් එක්කම ඔපෙරා මිනි වගේ එකක් වෙන්න පුළුවන්. මේ විදිහට වෙබ් බ්‍රවුසර්ස් කිහිපයක් තියෙනවා. මේ වෙබ් බ්‍රවුසර්ස් වලින් ඔයා කැමති වෙබ් බ්‍රවුසර් එකක් පාවිච්චි කරලා ඔයාට ඉන්ටර්නෙට් එකට යන්න පුළුවන්. ඔයාට පුළුවන් ඒ වෙබ් බ්‍රවුසර් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න. ඉතින් මම දැන් Google Chrome කියන වෙබ් බ්‍රවුසර් සොෆ්ට්වෙයාර් එක තමයි ඕපන් කරලා තියෙන්නේ. ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක ගත්තාම මෙන්න මෙතන උඩ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා පොඩි බා එකක්. මේ බා එක තමයි ඇත්තටම අපි හඳුන්වන්නේ ඇඩ්‍රස් බා එක කියලා. ඉතින් මේ ඇඩ්‍රස් බා එක ඇතුලේ තමයි අපි වෙබ් ඇඩ්‍රස් එකක් නැත්නම් වෙබ් ලිපිනයක් ටයිප් කරන්නේ. අපි වැඩි මේ වෙබ් ඇඩ්‍රස් එක ගැන වෙබ් ලිපින කොහොමද නිර්මාණය වෙන්නේ කියන දේ ගැන වර්තමානයේ අපි වගේ කට්ටියට ලොකු අවබෝධයක් තිබෙ නැති වුණාට දැන් පාසල් අධ්‍යාපන පද්ධතිය ගත්තාම ඒක ඇතුලේ JIT නැත්නම් IT වගේ විෂයමාලාවන් අධ්‍යාපන ශාස්ත්‍රයට එකතු වෙලා තියෙනවා අපේ සිලබස් වලට. ඉතින් මේ සිලබස් වල අපේ නංගිලා මල්ලිලට ගොඩක් පහසුවෙන් ඒගොල්ලන්ගේ පොඩි කාලේ ඉඳන්ම ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන්ම ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ද්විතීයික අධ්‍යාපනයේ ඉඳන්ම ඒ කියන්නේ 6 වසරේ ඉඳන් වගේ ඒගොල්ලන්ට මේ කියන කාරණා ගැන හොඳ අවබෝධයක් වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළින් ලබා දෙනවා. ඉතින් එහෙම අවබෝධයක් නැති අපිට ගැළපෙන විදියට තමයි මම මේ වීඩියෝ එක සකස් කරලා තියෙන්නේ ඕනම කෙනෙක්ට තේරෙන්න මොකක්ද මේ ඇත්තටම වෙබ් ඇඩ්‍රස් එකක් කියන්නේ කියලා. ඉතින් මේ ඇඩ්‍රස් එක ගහලා තමයි අපි ඕනම වෙබ්සයිට් එකකට යන්නේ. අපිට ඕනම වෙබ් පේජ් එකකට යන්න මේ ඇඩ්‍රස් එක අපි ටයිප් කරන්න ඕනේ. ඉතින් උදාහරණ විදියට අපි බහුලව පාවිච්චි කරන වෙබ් ඇඩ්‍රස් තියෙනවා YouTube වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්, Google වෙන්න පුළුවන්. ඒ ඕනම වෙබ් ඇඩ්‍රස් එකක් අපිට සිද්ධ වෙනවා මේ ඇඩ්‍රස් බාර් එක තුල ටයිප් කරන්න. ඉතින් ඇත්තටම මේ ඇඩ්‍රස් බාර් එක තුල ඇඩ්‍රස් එකක් ටයිප් කරලා අපි ඇත්තටම කොහෙටද යන්නේ කියලා ප්‍රශ්නයක් ඔයාට එන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි මේ විදිහට ඇඩ්‍රස් එකක් ටයිප් කරලා අපි ඇත්තටම යන්නේ පබ්ලික් විදියට මේ ලෝකේ තියෙන පබ්ලික් විදියට ඇක්සස් කරන්න පුළුවන් කම්පියුටර් එකක් ඇතුළට. ඉතින් මේ පබ්ලික් විදියට ඇක්සස් කරන්න පුළුවන් කම්පියුටර් එකක් ඇතුළට යන්න තමයි අපි මේ වෙබ් ඇඩ්‍රස් එක කියන එක පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම වෙබ් ඇඩ්‍රස් එක කියන එක මාස්ක් එකක් වගේ. මාස්ක් එකක් කිව්වම ඔයගලන්ට හිතෙන්න පුළුවන් මොකක් හරි දෙයක් මේක ඇතුලේ හැංගිලා තියෙනවද කියලා. ඉතින් ඇත්තටම මේක ඇතුලේ පොඩි දෙයක් හැංගිලා තියෙනවා. ඒක තමයි අපි හඳුන්වන්නේ IP ඇඩ්‍රස් එකක් කියලා. ඉතින් මේ IP ඇඩ්‍රස් එකක් තමයි මේක ඇතුලේ හැංගිලා තියෙන්නේ. මේ ලෝකේ ඇත්තටම ඔය අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙන ඕනම ඩිවයිස් එකක්, ඔයාගේ ෆෝන් එක වෙන්න පුළුවන්, ඔයාගේ ලැප්ටොප් එක වෙන්න පුළුවන්, ඔයාගේ PC එක වෙන්න පුළුවන්, මේ ඕනම ඩිවයිස් එකක් ඔයා ඉන්ටර්නෙට් එකත් එක්ක සම්බන්ධ වෙනවා නම් මේ ඩිවයිස් එක යුනීක්ලි ඩෙන්ටිෆයි කරගන්න මොකක්ම හරි නම්බර් එකක් එයාට දීලා තියෙනවා. ඉතින් ඒ නම්බර් එක නැත්තම් ඒ සීරියල් එක ඇත්තටම සීරියල් නම්බර් එකක්, ඒක යුනීක් නම්බර් එකක්. මෙන්න මේ කියන නම්බර් එක තමයි අපි ඇත්තටම හඳුන්වන්නේ, අපි ඇත්තටම IP ඇඩ්‍රස් එකක් කියලා හඳුන්වන්නේ මෙන්න මේ නම්බර් එක. ඉතින් එතකොට IP ඇඩ්‍රස් එකක් ගහලා තමයි අපි ඇත්තටම ඕනම කම්පියුටර් එකකට ලොග් වෙන්න පාවිච්චි කරන්නේ අපි IP ඇඩ්‍රස් එකක්. ඉතින් උදාහරණයක් විදිහට ඔයා Facebook කියන සයිට් එකට යනවා නම්, Facebook කියන වෙබ්සයිට් එකට යනවා නම්, ඉතින් ඇත්තටම IP ඇඩ්‍රස් එකක් කියන්නේ මොකක්ද කියලා ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි IP ඇඩ්‍රස් එකක් කියලා කියන්නේ. IP ඇඩ්‍රස් එකෙත් ප්‍රධාන වශයෙන් versions දෙකක් තියෙනවා. IP4 කියලා තියෙනවා, IP6 කියලා තියෙනවා. ඉතින් ඒක ගැන වැඩිදුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් Facebook කියන වෙබ්සයිට් එකට ඔයා ලොග් වෙනවා නම්, ඉතින් ඔයාට සිද්ධ වෙනවා ඔයාට Facebook කියන වෙබ්සයිට් එකට යන්න නම් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ කම්පියුටර් එකෙන් Facebook කියන වෙබ්සයිට් එකට යන්න, www.facebook.com කියන සයිට් එකට යන්න. ඉතින් මේ සයිට් එකට යනකොට මේ Facebook කියන නම ඇතුලේ නැත්නම් මේ වෙබ් ඇඩ්‍රස් එක ඇතුලේ මම කලින් කිව්වා වගේ IP ඇඩ්‍රස් එකක් හැංගිලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ IP ඇඩ්‍රස් එක භාවිතා කළා වුණත් ඔයාට පුළුවන් වෙනවා ඒ සයිට් එකටම ලොග් වෙන්න. හැබැයි ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඔයාට මේ IP address එක කියන්නේ ටිකක් phone number එකක් වගේ ටිකක් දිග එකක්. ඒ කියන්නේ ඉලක්කම් කිහිපයක් තියෙන එකක් නිකන් ඉලක්කම් 3-4ක් තියෙන එකක් නෙමෙයි ඉලක්කම් කිහිපයක් තියෙන එකක්. ඉතින් ඒක හින්දා ඒක අඳුන ගන්න මතක තියාගන්න ඔයාට අමාරු වෙන්න පුළුවන්. ඒත් එක්කම ගොඩක් IP address වල numbers එක හා සමාන වෙන හින්දා ඔයාට ඒව wen wen version මතක තියාගන්න ගොඩක් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා තමයි අපි මේ IP address එක වෙනුවට domain name එකක් නැත්තම් web address එකක් හඳුන්වලා දෙන්නේ. ඉතින් උදාහරණයක් විදිහට මම ඔයගලට පෙන්නන්නම් ඔයාට පුළුවන් වෙනවා මෙතන google.com කියන එකට මමට යන්න පුළුවන් www.google.com කියලා ටයිප් කරලා යන්නත් පුළුවන්. මට මෙතන google.com ට අදාළ IP address එක ගහලා යන්නත් පුළුවන්. 216.58.17.78 කියන IP address එක පාවිච්චි කරලා මට google.com එකට යන්නත් පුළුවන්. ඒත් එක්කම google.com කියන address එක පාවිච්චි කරලා යන්නත් පුළුවන්. ඒ හැම domain name එකක් ඇතුළෙම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි IP address එකක් හැංගිලා තියෙනවා කියන එක. ඉතින් දැන් අපි බලමු මේ web address එක අරගෙන මේ web address එක parts වලට අයින් කරලා කොහොමද ඔයාට මොන වගේ දෙයක්ද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඔයාට මෙන්න මේ විදිහට තමයි web address එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් මේ web address එකේ https කියලා මුලින්ම මෙන්න මේ හඳුන්වන කොටස ගැන මම පොඩි අයිඩියා එකක් දෙන්නම් ඔයාට. ඒක ඇත්තටම ඔටෝමැටිකලි ටයිප් වෙනවා. අපිට ඒක ටයිප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි web address එක ගන්නකොට ඒක ඔටෝමැටිකලි ටයිප් වෙනවා. ඉතින් මේකෙදි ප්‍රධාන අංශ දෙකක් තියෙනවා. එකක් තමයි http කියන්නේ, අනිත් එක තමයි https කියන්නේ. ඉතින් https කියන එකේදි ඇත්තටම ඔයාට දැන් පේනවා මේ google.com කියන එකට අදාළව https කියලා තමයි අපිට මෙතන උඩ ටයිප් වෙලා තියෙන්නේ. ඉතින් එතන ඔයාට මෙන්න මේ locks symbol එක උඩ ක්ලික් කළොත් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මෙතන connection එක. මේ connection එක ඇත්තටම secureද නැද්ද කියන එක. ඉතින් ඇත්තටම https කියන එකෙන් ඇත්තටම කියන්නේ ඔයා මේ https www.google.com කියන site එකත් එක්ක ඔයා communicate කරන details. උදාහරණයක් විදියට ඔයාගේ නම වෙන්න පුළුවන්, passwords වෙන්න පුළුවන්, credit card details වෙන්න පුළුවන්, email එකක් වෙන්න පුළුවන්, payment details වෙන්න පුළුවන්. මේ කියන ඕනම දෙයක් ඔයාට securely ඔයාට මෙන්න මේ https කියන protocol එක site වලට ඔයාට දෙන්න පුළුවන්. ඒවත් කිසිම ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ details ඔයාට බොහොමත්ම ආරක්ෂිත විදියට මේ sites වලට සපයීමේ හැකියාව තියෙනවා. හැබැයි තව site එකක් තියෙනවා http කියලා protocol එකෙන් දුවන sites තියෙනවා. මෙන්න මේ site වලට ඔයා යම් කිසි ආකාරයකින් ඔයාගේ details දෙනවා නම් ඔයාට සිද්ධ වෙනවා payment වලට ලොකු security එකක් නැහැ. එතකොට ඔයාගේ නම වෙන්න පුළුවන්, password, credit card details මේ දේවල් දෙද්දී ඔයාට දෙපාරක් හිතන්න සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම ඔයාට මෙතෙන්දී මම පෙන්නන්නම් YouTube එක ගැන අපි කතා කරමු. YouTube එකේ මම මෙතන ටයිප් කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන YouTube කියලා අපි ටයිප් කරලා පෙන්නමු. YouTube කියන site එකත් ඇත්තටම secure site එකක් විදියට ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදියට ඔයාලා site එකට යන්න පුළුවන්. site එකට ගියන් පස්සේ ඔයාට site එකට ඔයා site එකට ගියන් පස්සේ මෙන්න මෙතන තියෙනවා පොඩි lock symbol එකක්. මේ lock symbol එක උඩ click කළාන් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ connection එක secure. ඒකෙන් කියන්නේ ඔයාගේ connection එක secure. ඒ කියන්නේ ඔයාට ඕනම ඔයාගේ private detail එකක් මේකට දෙන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන කාරණය තමයි මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ protocol එකේ http සහ https කියන සම්බන්ධය අනුව. ඊළඟට මෙන්න මේ කියන www. කියන www කියන කොටස ගැන මම කතා කරන්නම්. ඒක ඇත්තටම subdomain එකක්. subdomain එකක් කියලා කියන්නේ ඇත්තටම උදාහරණයක් විදිහට ගත්තාම ඔයා ගෙදරකට යනවා නම් ඒ ගේ ඇතුලේ කාමර වලට යනවා කියලා හිතන්න. එතකොට ඒ කාමර ඇක්සස් කරන්න ඔයාට පුළුවන් වෙනවා කියන්නේ ඔයා සබ් ඩොමේන් එක ඇක්සස් කරනවා. ගේ ඇතුළට යනවා කියන්නේ ඔයා ඩොමේන් එක ඇක්සස් කරනවා කියන එක. ඉතින් ඇත්තටම සබ් ඩොමේන් එකක් විදියට තමයි ඔයාට සබ් ඩොමේන් විදියට තමයි මෙතෙන්දී මේ www. කියන එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට www. කියන එක ටිකක් අපි කියනවා ඒක main domain එක කියලා. ඒ කියන්නේ යම් කිසි අවස්ථාවක අපිට sub domain පාවිච්චි කරන්නේ නැත්නම් කොයිම අවස්ථාවක හරි අපිට පුළුවන් වෙනවා මේ www. කියන එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාලට sub domain පාවිච්චි කරන්න පුළුවන්. sub domain විදියට map.google.com කියලා ඔයාලට පාවිච්චි කළොත් ඔයාලට Google Maps වලට ඔයාව direct වෙනවා. ඒත් එක්කම ඔයාලට පුළුවන් යන්න මෙතෙන්දී තව විදියකට mail.google.com කියලා. එතකොට මෙන්න මේ දෙන
mail නැත්තම් අපි map කියලා දෙන එක තමයි අපි subdomain එක කියලා හඳුන්වන්නේ. ඉතින් අපිට මේක පාවිච්චි කරලා එතකොට කෙලින්ම අපිට mail වලට යන්න පුළුවන්. එතෙන් මෙන්න මේ විදිහට අපිට පාවිච්චි කිරීමේ හැකියාව දෙනවා. ඉතින් අපිට gmail එකට log වෙන්න පුළුවන් මේක පාවිච්චි කරලා. ඉතින් ඒ විදිහට අපිට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ විදිහට subdomain පාවිච්චි කරනවත් එක්කම ඊළඟට අපිට බලන්න තියෙන දේ තමයි මෙතෙන්දී මෙතෙන්දී අපිට තව බලන්න තියෙන දෙයක් තමයි ඊළඟට අපිට top level domain එක බලන්න පුළුවන්. top level domain එක කියලා ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ Google නැත්නම් Facebook නැත්නම් YouTube කියලා අපි දෙන නමට අපි හඳුන්වනවා top level domain එක කියලා. ඒක තමයි ඇත්තටම අපි හැමතිස්සෙම point කරන්නේ IP address එකට point කරන්නේ ඒක. ඒ කියන්නේ Google කියන නම දීලා තියෙන්නේ Google කියන top level domain එක අපි දීලා තියෙන්නේ Google ට අදාළ IP address එකට. Facebook කියන නම දීලා තියෙන්නේ Facebook ට අදාළ IP address එකට. ඒ විදිහට. එතකොට අපේ top level domain එක විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයාට අවසාන වශයෙන් මෙන්න මේ .com කියන කොටස තමයි තියෙන්නේ. ඒක තමයි හතරවෙනි කොටස. ඉතින් සමහර සයිට්ස් වල අපිට .com කියලා බලා ගන්න පුළුවන්, .org කියලා බලා ගන්න පුළුවන්, .net කියලා බලා ගන්න පුළුවන්, .lk කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් විවිධ දේවල් විදියට මේක ඐඩෙන්ටිෆයි කරන්න පුළුවන්. ඉතින් .com කියලා එකෙන් හඳුන්වන්නේ ඇත්තටම මේක කමර්ෂල් වෙබ්සයිට් එකක් කියන එක. .org කියන එකෙන් ඇත්තටම අදහස් වෙන්නේ ඕගනයිසේෂනල් වෙබ්සයිට් එකක් කියන එක. .edu කියන එකෙන් ඔයාලා බලා ගන්න පුළුවන් වෙයි .edu කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාවට educational sites වලට තමයි .edu කියලා දෙන්නේ නැත්නම් campus වලට. ඒත් එක්කම තව අපිට බලා ගන්න පුළුවන් ඒව විදියට අලුතෙන් ඇවිල්ලා තියෙනවා .hotel කියලා .restaurant .sports මේ විදියට විවිධාකාර වෙච්ච identification නම් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් උදාහරණයක් විදියට අපි හිතමු යම් කිසි කෙනෙක් පාවිච්චි කරනවා කියලා yahoo.com කියලා පාවිච්චි කරනවා වෙන්න පුළුවන්, yahoo.net කියලා පාවිච්චි කරනවා වෙන්න පුළුවන්, yahoo.edu කියලා පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එතකොට ඔයාලට බොහොමත්ම පහසුවෙන් මේ විදිහට පාවිච්චි කරන එකේ වාසිය තමයි බොහොමත්ම පහසුවෙන් identify කරගන්න පුළුවන් වෙනවා මේවා sites තුනක් කියන එක. ඒ කියන්නේ yahoo.com කියන එක site එකක්, commercial website එකක්. එතකොට yahoo.org කියන්නේ organization එකක්. මේ විදිහට ඕමන්ද පාසුවෙන් අඳුර ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒත් එක්කම රටවල් වලට සුවිශේෂී වෙච්ච ඩොමේන් නේම්ස් උත් අපිට දකින්න ලැබෙනවා. උදාහරණයක් විදියට ලංකාව ඇතුලේ දුවන ලංකාවේ නිර්මාණය කරපු සයිට් එකක් නම් ඒ සයිට් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා .lk කියලා. .lk කියන එකෙන් අපිට අදහස් වෙන්නේ ලංකාව තුල යූස් වෙන සයිට් එකක් කියලා. ඉතින් උදාහරණ විදියට google.lk තියෙනවා, භාෂා.lk තියෙනවා. මේ විදියට .lk කියන ඩොමේන් නේම් එක පාවිච්චි වෙන වෙබ්සයිට්ස් උත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඉන්දියාවට ගියාම ඉන්දියාවල තියෙනවා ඩොමේන් එක .in කියලා. මම ඒකත් ඔයගලන්ට පෙන්නන්නම් .in කියලා හඳුන්වන්නේ ඉන්දියාවලට අදාළ ඩොමේන් නේම් එක. ඒත් එක්කම .us කියලා තියෙනවා, .cn කියලා තියෙනවා. මේ විදිහට රට රටවල වලට වෙනස් වෙන විදිහට ඩොමේන් නේම්ස් දීලා තිබ්බ අවස්ථාවලුත් තියෙනවා. ඉතින් අදාළ රටට අදාළ වෙන විදිහට තමයි ගොඩක් වෙලාවට ඒ රටවල් වලින් නිර්මාණය කරනු ලබන වෙබ්සයිට් වලට ඩොමේන්ස් නිර්මාණය කරන්නේ. ඉතින් අපිට මේ වෙබ් page එක ඇතුලේ ඇත්තටම අපිට බලන්න පුළුවන් වෙනවා වෙබ් pages තියෙනවා, sub pages තියෙනවා, directories තියෙනවා. මේ ගොඩක් දේවල් අපිට බලන්න පුළුවන් වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මම ඔයගලන්ට දැන් මෙතන පෙන්නන්නම්. ඔයගල google.com කියලා ගහලා ඊට පස්සේ ඕගොල්ලෝ ඒක ඇතුලේ දැන් මම .in කියන එක Google එකේ search කළාම ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා ලොකු subdomain එකක්. ලොකු subdomain එකක් මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම google.com කියන එක ඇතුළට යන විදිහ තමයි මේ slash එකත් එක්ක ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම ඔයාට web address එකක් හම්බුනාම දැන් ඔයාට බලන්න පුළුවන් ඇත්තටම මේ website එකේ protocol එක අනුව ඒක secure site එකක්ද, ඒකේ domain name එක මොකක්ද, ඒත් එක්කම .lk ද, ඒක .com ද, නැත්නම් ඒකේ sub domain පාවිච්චි කරලා තියෙනවද, කොච්චර sub විදියට කැඩි කැඩි අතුරට ගිහින් තියෙනවද, මේ කියන දේවල් ඔයාට web address එකක් ඇතුලේ search කරලා බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඒත් එක්කම මේ හැම දෙයකටම අපිට web address එක type කරලා තමයි යන්න වෙන්නේ. web address එකක් ඔළුවේ තියාගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට පිළියමක් විදියට තමයි ගොඩක් වෙලාවට Google නැත්නම් Yahoo වගේ search engines නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට search engines වලදී ඇත්තටම සිද්ධ වෙන්නේ අපිට search engine එකකට ගියාම
උදාහරණයක් විදිහට දැන් මම Google එකට ගියා කියලා කියමු. එතකොට Google එකට ගියන් පස්සේ මට අවශ්‍ය වෙන්නේ නැහැ Google එකට අදාළ website එක ඔළුවේ තියාගෙන ඉඳලා ඒක type කරන්න. ඉතින් ඒ කියන්නේ මට යන්න අවශ්‍ය වෙන website එක ඔළුවේ තියාගෙන ඉඳලා මට type කරන්න ඕන වෙන්නේ නැහැ. මට කෙලින්ම මෙතන දෙන්න පුළුවන් මම කැමති එකක් දෙන්න. මෙතන මම cricket කියලා දුන්නා කියමු. cricket කියලා දුන්නාම මට cricket කියලා දීලා මේ search engine එක through search කරන්න පුළුවන්. search කළාන් පස්සේ ඒකට අදාළ වෙබ්සයිට් එක මට මෙන්න මේ විදිහට පහලින් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි සර්ච් එන්ජින් වල තියෙන සුවිශේෂත්වයේ වාසිය. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ හැමදෙස්සම වෙබ් ඇඩ්‍රස් එක ඔළුවේ තියාගන්න. ඒත් එක්කම තවදුරටත් මේක ඩිවලොප් වෙලා තියෙනවා. දැන් වෙබ් ඇඩ්‍රස් කියන එකෙන් උත් සමාජය අයින් වීගෙන යනවා. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් Facebook එක YouTube එක වගේ ගත්තාම අපි ගොඩක් වෙලාවට අපේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරන අවස්ථාවලදී අපි ගොඩක් වෙලාවට ඒ වෙබ්සයිට් එකේ වෙබ් ඇඩ්‍රස් එක ගහලා ඒ සයිට් එකට යන්නේ නැහැ. අපි හැමතිස්සෙම Facebook app එක නැත්තම් YouTube app එක මෙන්න මේ විදිහට app එක පාවිච්චි කරලා තමයි අපේ අදාළ සයිට් එක access කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වෙබ් එකට වැඩිය app වලට companies වලිනුත් ලොකු සහයෝගයක් ලබා දෙනවා. මොකද වෙබ් එක ගත්තාම වෙබ්සයිට් එකක් නැත්නම් වෙබ් ඇඩ්‍රස් එකක් ගොඩක් වෙලාවට රන් වෙන්නේ ඕපන් සෝස්. ඒ කියන්නේ HTML JavaScript වලින්. එතකොට අපේ පබ්ලික් දෙන අපේ තොරතුරු ගොඩක් වෙලාවට එන්ක්‍රිප්ට් කරලා නැත්තම් එන්ක්‍රිප්ට් කරලා අපි ලබා දෙන්නේ නැත්තම් ගොඩක් වෙලාවට ඒ ඩීටේල්ස් තුන්වැනි පාර්ශවයකට ලබා ගැනීමේ පහසුවක් තියෙනවා. අපි වෙබ් ඇඩ්‍රස් එකක් පාවිච්චි කරලා නම් අපේ මේ ඩීටේල්ස් අපි ලබා දෙන්නේ. නමුත් ඇප් එකක් පාවිච්චි කරනකොට වෙබ් එකට සාපේක්ෂව මේ කියන දේවල් සිද්ධ වෙන ගොඩක් අඩුයි. ෆුලි කන්ට්‍රෝල් එකක්. ඒ කියන්නේ ඒ ඇප් එක නිර්මාණය කරන කම්පැනි එකට ෆුල් කන්ට්‍රෝල් එකක් දීලා තියෙනවා. එතකොට ඒ කම්පැනි එක තමයි ඒ ඇප් එක ඩිසයින් කරන්නේ, ඒ ඇප් එක නිර්මාණය කරන්නේ. එතකොට අපිට අවශ්‍ය වෙන බොහොමත්ම කෙටි, ඒ කියන්නේ බොහොමත්ම පොඩි ඩීටේල්ස් ටිකක් තමයි දෙන්න අවශ්‍ය වෙන්නේ. ඒත් එක්කම ඒ ඩීටේල්ස් ටික වුණත් ඒ ඇප් එක මොකද ඇප් එක ඇතුලේ අපිට දීලා තියෙන දේවල් විතරයි අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම ස්මාර්ට් ෆෝන් එකට නැත්තම් ස්මාර්ට් ෆෝන් එක තමයි ගොඩක් වෙලාවට මිනිස්සු දැන් වැඩ කටයුතු කරන්නේ. ගොඩක් වෙලාවට ලැප්ටොප් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් එතකොට පුළුවන් වෙනවා මේ ඇප් එක ගොඩක් ප්‍රොමෝට් කරන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම ඩවුන්ලෝඩ් කරන යූසර්ස්ලා කී දෙනෙක් ඉන්නවද අන්න ඒ ප්‍රමාණය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම ඇප් එක යූස් කරන යූසර්ස්ලාගේ ඩීටේල්ස් උනත් ඒ කම්පැනි එකට විතරයි ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක හින්දා ගොඩක් වෙලාවට වෙබ් ඇඩ්‍රස් එකක් පාවිච්චි කරනවට වඩා ඒ වෙබ් ඇඩ්‍රස් එකට අනුකූලව ඒ වෙබ් ඇඩ්‍රස් එකට සමගාමීව ඇප් එකක් නිර්මාණය කරන එක දක්වා තාක්ෂණයේ දියුණු වෙලා තියෙනවා. ඉතින් එතකොට ඒකෙනුත් අයින් වෙලා 100%ක්ම ඇප් එකක් පාවිච්චි කරන තැනට අපේ තාක්ෂණයේ දියුණුවක් දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණය ගැන තමයි අද SLGura YouTube channel එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අත්‍තරම වෙබ් ඇඩ්‍රස් එකක් කියන්නේ මොකක්ද සහ වෙබ් ඇඩ්‍රස් එකක් කොහොමද පාවිච්චි වෙන්නේ කියන කාරණය ගැන. ඉතින් අපේ මේ වීඩියෝ එකත් හොඳයි කියලා හිතනවා නම් ඕගොල්ලෝ ලයික් කරන්න. ඒත් එක්කම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඕගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අපේ SLGura YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් SLGura YouTube channel එකත් subscribe කරන්න. අපේ SLGura Facebook page එකත් like කරන්න. ඒත් එක්කම අපේ Insta page එකත් like කරන්න, follow කරන්න කියලා ඕගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඕගොල්ලන්ට වැදගත් වෙන තවත් අධ්‍යාපනික වීඩියෝ එකකින් ළඟදිම හම්බ වෙනකන් ඕගොල්ලෝ හැම දිනෙකටම සුභම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.